බුදුහාම කියනවා දැන් ගෝත්‍රික ආකල්ප ලක්ෂණ එක අපි ජීවත් වෙනවා ඒවා අපි වෙලේ මටත් හිතෙනවා අපි ඒවා ප්‍රැක්ටිස් කරනවා කියලා එක දිගට දැන් උදාහරණ ගන්න ජාතිවාදී අදහස් ගන්නකෝ ජාතිවාදී කතන්දරේද මේ මයත කාලේ එකම සිදුවීම් හැමදාම දකින්නමනේ එකම චිත්‍රපටි එකම නාට්‍ය එකම රූප රාමුව වගේ දැන් දැන් අපි හිතමුද එක 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 සෞම එක නාට්‍යයක් කරොත් ඒකම තව එකක් කරොත් බලන්නේ නැහැනේ මිනිස්සු හැබැයි අපේ රටේ මේ මේ සිදුවීම් වල එහෙම නැහැනේ වෙනස් චරිත දාලා ආයෙ ඒකම කරනවා. සමහර විට එකම චරිත කාලයක් ගියාම ආයි කරලියට එනවා. නේ ඇවිල්ලා ආයි එකම රංගනීය දෙනවා. ඔව් මම සමහර විට ඕගොල්ලන්ට වඩා දක්ෂ නළුව මේ එළියේ ඉන්නවා එතකොට පේනවා. ඒ කියන්නේ ආරෝපණය කරගන්න ඕන. රට ජාති ආගම ගැන ඒ හැඟීම මේ මාර විදිහට අර මේ මොකද්ද කැමරාවට ආරෝපණය කරගන්න. එයාගේ ඊළඟ ජීවිතේ කාටවත් උදව් කරනවද? මොනාද කරලා තියෙන්නේ එහෙම මොකුත් නැහැ මම මං කියන්නේ මෑත කාලේ අපි දකින්න එකක් දැන් පහුගිය කාලයක් ආව එහෙම රැල්ලක් තිබුණා ඒක මුස්ලිම් සිංහල ජනතාව අතර කලකෝලහලයක් බවට පත් කරා ඊට පස්සේ ආගමික වශයෙන් ආයෙ රැලිය ආවා ඉතින් ඒවටම ඉන්න ස්ක්‍රිප්ට් හදාගත්ත අය ඉන්නෝ ඔබතුමා දකින්නද ඒක එතන කොතනද ඒක ආවේ මොකද ඒක වෙන්නේ කියලා ගෞත්‍රික කියලා පොඩි අදහසක් මං ගත්තේ පොඩක් මෙලෙචත්වයට බර නිකම් මනුස්ස සමාජයේ නොදියුණු පැත්තක් කියන එක නේද ගෝත්‍රික සමාජයක් කියවම වැළුවම ඒකේ දියුණු ලක්ෂණ කලාව ඒ වගේ දේවල් වලින් පෝෂණය වෙච්ච ඉතිහාසයක් අපේ තියෙනවා මම ඒ අදහස පොඩ්ඩක් දැන් මමත් ඒක නිවැරදි කරන්න ඕ ඒක නිවැරදි කරන්න ඒක මම කියන්නේ දැන් මාවත කියන වැඩසටහන සහ මේ වැඩසටහනට මම ඇවිදා කියලා තියෙනවා විවිධාකාර උගත්තු රටේන වෛද්‍යවරු නීතිඥවරු හැම කෙනෙක්ම වගේ ආවා එතකොට අපේ ජීවිත කාලය තුලත් අපි හතර දෙනා ඇතුළුව මම හිතන්නේ අපි මේ රටේ මේ කලාව දියුණු කරන්න දේශපාලනය දියුණු කරන්න නොගිය තැනක් නැහැ කියලා කියන්න පුළුවන්. අපි ඒක පාර්ලිමේන්තුවේ සිට සංස්කෘතික අමාත්‍යාංශයෙන්ද හැම තැනටම මන්ත්‍රීවරුද ඇමතිවරුද හම් වෙන්න ගිය ජීවිත තමයි අපේ තියෙන්නේ. මම මෑතකෙදිත් මේ ගීතයේ අයිතිවාසිකම් සම්බන්ධව අපි කතා කරන්න ඇමතිවරු ළඟට ගියා. ඒතර අපිට තේරෙන හැමදෑම එක පැත්තකින් වැඩසටහනක් හැටියට වැඩසටහන අද රාත්‍රියේ නිමා වෙනවා. එතකොට අපි කරන යම් ක්‍රියාවල් එතනින් නිමා වෙනවා මම යෝජනා කරන්නේ අපි ප්‍රායෝගිකව මෙතනට ආව පිරිස අරගෙන ඉතිහාසයේ නැවතත් විනාශයට නොවුණු යුගයකට යන්න අපි වැඩපිළිවෙලක් සදාගත යුතුයි කියන තමයි මගේ අදහස. ඒ කියන්නේ මෙතන දැන් අපි මෙතනට මාවතට හරි මේ රටේ ප්‍රගතිශීලී අදහස් දරගෙන මේ රට වෙනස් කරන්න ඕනේ කියලා අදහස් දරන අය ඉන්නවනම් අපි ඒක මේ විතර වඩා සංවාදයකට යා යුතුයි කියලා මම හිතන්නේ ගායන. يعني මම දකින්නේ හැමදාම අපි කතා කරනවා. දැන් මම කතා කරලා ඇති දහස් ගණන් වඩා තැන්වල මේ රට හදන්න අපේ කලාව දිනු කරන්න අපේ මිනිස් සමාජය දිනු කරන්න. නමුත් මම අද කතා කරන්නේ මීට අවුරුදු 20කට කතා කරපු කතාව තමයි කියලා මට හිතෙනවා. මම මේ කියන්නේ පොදුව සංවාද මණ්ඩපයක ඉඳලා අපි තාමත්ම අපි හය දෙනාම තාමත් මේ රටට ආදරය කරන සමාජයට ආදරය කරන අය හැටි අදහස තමයි මම ප්‍රකාශ කරන්නේ. ප්‍රේක්ෂකාගාරයේ කොතනද තියෙන්නේ දැන් මේ සිද්ධි සමුදායෙන් පස්සේ මේ වෙනකොට ප්‍රේක්ෂකාගාරයේ පිළිබඳ තියෙන ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු බැලුවොත් මිනිස්සු හැමදේ ප්‍රේක්ෂකාගාරය කියලා අදහස් කරේ මොකද්ද ගෑන මම මේ දැන් ඔබතුමාලගේ නිර්මාණ රස විඳින කණ්ඩායම ඒ නිර්මාණ තුල ඇති වෙන කම්පණය නැත්නම් ඒ රස විඳනය මේ දේවල් කොයි තැනටද ඇවිල්ලා තියෙන්නේ මේවයි මෙහෙමයි මේවයි තියෙන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ අද තියෙන්නේ දැන් මම අදත් උදේ වැඩ කරේ වෛද්‍යවරියෙක්ගේ ගීත. ඒක ලිව්වේ තවත් මේ හෙදි සොහිරියක්. එතකොට ඊට මම මේ කියන්නේ මේ ශාස්ත්‍රය ගත්තාම අපි හැමදාම වැඩ කරමින් පවතිනවා. නැත්නම් ටෙලි නාට්‍ය චිත්‍රපටි මේ දේවල් වලින් වැඩ කරමින් පවතිනවා. මම දකින්නේ මේ අපිට එක්තරා විදිහට වෙනද වටිනාකම් ඇති වෙලා තියෙන මේ මාධ්‍ය සංස්කෘතිය එක්තරා විදිහට අපි තේරුම් ගන්න ඕනේ කියන අදහසක් මයිගාව තියෙනවා. ඒ කියන්නේ දැන් අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි අපිට හොඳ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නව නැත්තේ නෑ. අද චිත්‍රපටි බැලුවොත්, හොඳ නාට්‍යයක් බැලුවොත්, හොඳ නව කතාපතක් බැලුවොත්, හොඳ ගීතයක් බැලුවොත් ඒක බෙදා හදා ගන්න සමාජයක් අපිට දියුණු සංස්කෘතියක තියෙනවා. මේ ඩිජිටල් මාධ්‍ය තුලත් ඒක සිද්ධ වෙනවා. මං කියන්නේ අපි ඊට එහාට මේ සමස්ත ඉහළ මට්ටමක දැන් අපි කොහොමද කියන්නේ ඒ කියන්නේ අපි මේට වඩා සංවිධානාත්මක මේ දේවල් ඊට වගේ එක්ක ආයතනිකෙන් හරි මොන හරි කෙරෙන්න ඕනේ කියලා අදහස. දැන් ඉස්සෙල්ලා රවී අදහස් කරා අපි යම් දෙයක් කරාම එක්තරා විදිහට ඒක රාජ්‍ය නිලධාරින්ගේ මට්ටමේ සමහර විට ඊට එහාට අරන් යන්න බැරි අවස්ථා තියෙනවා.
මම යෝජනා කරන්නේ හැමදෙස්සෙම අපි හැමදාම අපේ කලාකෘති කරන්න ගියාම අපි හැමදෙස්සෙම සීමාවටපත් වෙනවා. අපිට ඒක කරන්න බැරි වෙනවා. ඒතර මම විතරක් මේ බොහෝ අය ඉන්න ඒ වගේ කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න අය. ඉතින් මං කියන්නේ ප්‍රේක්ෂකාගාරයේ අවුලක් නැහැ. අපි හැමදෙස්සෙම වෙලා තියෙන්නේ අපි වටිනාකම් දීලා තියෙන විදිහේ පිළිබඳ තියෙන ගැටලුවක් තියෙනවා කියන එක මම පිළිගන්නවා. ඒ කියන්නේ අපි දෙන්න වෙලා තියෙන විදිහක් තියෙනවා. මං කියන්නේ ඒක මේ මාධ්‍ය සංස්කෘතිය තුල තියෙන දෙයක් හැටියටත් මට පේනවා. ඒක වැරදි විදිහට ගන්න අදහස් ප්‍රකාශ කරනේ මං කියන්නේ නේද? මම ගොඩක් දේවල් වලට ආදරේ කෙනෙක්. ඒ කියන්නේ මම කියන්නේ මේ ඒ කම්පැනි ඉඳ කතා කරන්නේ. දැන් මේ මාධ්‍යයෙන් ඉඳ මේක අපිට කතා කරන්න හම්බුනේ මේ අවස්ථාවේ ඉඳන්නේ. මම ඒක මගේ සූදෙනින් මම ඒකට ආචාර කරනවා. මම කියන්නේ මේ මීට වඩා පුළුල්ල තව යන්න ඕනේ කියන එක. ඒකයි මම අර පුළුල්ල සිතීම්න හොඳ සිතීම් තව ඊට වඩා සිස්ටම් එකකට තව හොඳ දියුණු ක්‍රමවේදයකට හිතන්න ඕනේ කියන එකයි මගේ අදහස් කරේ. මම අර මේ වෙන අදහසක් අනුව මම මේ ප්‍රකාශ කරන්න හිතේ නෑ. මම කියන්නේ ටිකක් අපේ thinking pattern එක අලුත් කරන්න ඕනේ කියන එක තමයි මම කියන්නේ.